අපි ඔබ උදෑසන ඉඳන් කතා කරද්දි දැනගන්නට ඇති මොකද්ද මේ පෙරහැර කවද්ද පටන් ගත්තේ ඇයි මිනිස්සු මෙච්චර යන්නේ කියන එක ගැන මම කැමති කතා කරන්න වර්තමානය ගැන කතා කරන්නට ඔබ දකින්න ඇති ලංකාචර චාරිත්‍රයත් එක්ක එකතු වෙද්දි අවුරුද්දෙන් අවුරුද්දට මෙහි පිරිස ටිකෙන් ටික වැඩි වෙන්න ගත්තා මම කැමති ඔබෙන් ප්‍රශ්නයක් අහන්න මේ මොහොතේදී සජීවීව අපත් සමග එකතු වෙන ඔබ ඇයි මේ පෙරහැර බලන්නේ ඔබට අන්තර්ජාලයෙන් බලන්න ගොඩක් දේවල් තියෙනවා ඒ වගේ මේ තවුන තරුණියන්ට අද ඉරිදා දවස පන්ති තියෙනවා ඒවන විනෝදයට සෙල්ලම් කරන්න පුළුවන් එහෙම නැත්නම් නොය ගමන් යන්න පුළුවන් නිවාඩු දවසක් මේ හැබැයි ඒ හැමෝම අද අනිතක මංගල්‍ය හොඳට කාලා බීලා විනෝද වෙන්නත් පුළුවන් දවසක් ඒ හැමදේම පැත්තක දාලා අද යනවා ඒක තමයි අපේ පරම්පරාවෙන් ආපු අපේ ඇඟට දැලුණු දේ සුදු දුසේ මුනි දුන්නේන මාර්ගය පිළිසකර කරන්නට කියලා සීයා සංජුසේ සීයා ඔව් අපිට සමීපත කෙනෙක් සීයා කියන්නේ අපේම කෙනෙක් ඔව් ජේසුස් ස්වාමීන් වහන්සේගේ සුරකි පියාණන් වූ අපේ සුද්ධ වූ ජුසේ මුනිතුන් අපේ ගම්පති දුන් අපට සුවිශේෂිත වූ පුද්ගලයෙක් ඉතින් ඒ නිසා තමයි මෙසේ ජනතාව පොරකමින් උන් වහන්සේගේ එතුමාණන්ගේ මැදිහත්කම තුළ ජේසුස් ස්වාමීන් වහන්සේගෙන් ආයිද සිටින්නේ ඔවුන්ට අවශ්‍ය කරන්නා වූ ඒ දේවල් උන් වහන්සේගේ පාද පද්මයට ගෞරව කරමින් උන් වහන්සේව හිස මුදුනින් පිළිගනිමින් උත්කර්ෂවත් ලෙස මේ මොහොතේ පිළිගනු ලබනවා. එතකොට එම ප්‍රදේශයේ සිටින සෑම ජනතාවකටම හැකියාව ලැබෙනවා උන් වහන්සේගේ පිහිට ආශිර්වාදය නොඅඩුව ලබා ගන්නට. මේ මුහුදු තීරයට එද්දී මට යම් දෙයක් මතක් වෙනවා. ඒ ඔබගේ සිත කම්පා කරන්නට නොවේ ඔබට ඒ අලිත් මතක් කර දෙන්නට. 2014 සුනාමි ව්‍යසනය අප කාටත් අමතක කරන්නට බැරි විපතක් බවට පත් වුණා. මේ වෙරළාසන්නයේ සිටින්නා වූ බොහෝ ජනාවාස මේ සමගම විපතට පත් වුණා. ජනාවාස සුණු විසුණු වී ගියා. ගාල්ල මාතර ත්‍රිකුණාමලය මෙකී ආදී බොහෝ ප්‍රදේශයන්වල ගල් වැටි තිබුණත් ඒ මහා රුදුරු බියකරු රළ මේ ධරණි තලයට පතිත වුණා. නැගෙනහිර මුහුදු තීරය තුළ ස්වභාවිකම පාෂාණ ගල් වැඩි තිබුණත් ඒ ප්‍රදේශවලත් සුනාමි ව්‍යසනයට මුහුණ දෙන්නට සිදු වුණා. නමුත් වාලුකා සහිත මේ බටහිර වෙරළ තීරය තුළ තිබෙන්නා වූ මේ අපගේ පමණුගම ප්‍රදේශයට අයත් මේ සුන්දර වූ වෙරළ තීරයට මේ රුදුරු බියකරු මෙසේ වාලුකා සහිතව මෙසේ වැලි සහිතව කුඩා ගල්පරවලින් සමන්විත වන මේ අපගේ මුහුදට මේ අපේ ප්‍රදේශයේ තිබෙන්නා වූ වෙරළ තීරයේ කිසිදු ජනතාවකට කිසිදු විපතක් සිදු වුණේ නැහැ. ඒ අපගේ සුද්ධ වූ ජුසේ මුනිදුන් මේ මාර්ගය තුළ ගමන් කරන නිසායි. එයන් කිසිවක් නිසා නොවේ. උන් වහන්සේගේ ඒ භක්තිය අප උන් වහන්සේට දක්වන්නා වූ ආදරය ලැබිකම නිසාම තමයි උන් වහන්සේ මෙවැනි වූ මහා රුදුරු බියකරු රළ පෙළ මේ පතිත වෙද්දී මේ ධරණි තලයට උන් වහන්සේ අපව බේරාගනු ලැබුවේ. උන් වහන්සේගේ